අයිබෝවන් සැම්ට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත්විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල පොලිස් බල ප්‍රදේශ කිහිපයකට හැර දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලට ලබන 20වනදා සහ 22වනදා සිට ඇඳිරි නීතිය ලිහිල් කරයි මෙරට කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව තව දුරටත් ඉහළයයි දිනයක් නොදන්වා මැතිවරණයේ කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නැහැ අග මැති කියයි මැතිවරණයේ පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසම සතුයි එස්බී කියයි බල උමතුව නිසා රටක් බිල්ලට දීමට යාම පිළිකුලෙන් හෙලා දකින්න බව සමගි ජන බලවේගය පවසයි දිනෙන් දින ගුටි කන සමෘද්ධි නිලධාරීන්ට ආරක්ෂාවක් නැද්ද සෝෂල් මීඩියා වලින් කසිප්පු පෙරුවද එහෙනම් වැඩ වරදි जन जीवित यथावत क्रीम संदा लबन विसिवन दासिट एंदिर नीतिय लिहिल क्रीमट प्रजय तीरने करते बिनवा ජනාධිපති මාධ්‍යංශ විසින් නිකුත් කළ නිවේදනයට අනුව අප්‍රේල් 20 වන සඳුදා සිට AA දිස්ත්‍රික්ක සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදුවන්නේ මේ ආකාරයෙන් කොළඹ ගම්පහ කලුතර පුත්තලම මහනුවර කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 20 වන සඳුදා උදේ 5ට ඉවත් කොට ඒ දිනම රාත්‍රී 8ට යලි පනවනු ලබනවා ඉන් පසුව නැවත දැනුම් දෙනතුරු එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා පමණයි මහනුවර දිස්ත්‍රික්කයට අයත් අලවතුගොඩ අකුරණ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ සහ අම්පාර දිස්ත්‍රික්කයට අයත් අක්කරේපත්තුව පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් නොකර දිගටම ක්‍රියාත්මක වෙනවා එම දිස්ත්‍රික්ක තුනට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 වන සඳුදා සිට සෑම දිනකම උදෑසන 5ට ඉවත් කොට රාත්‍රී 8ට යලි පනවනු ලබනවා කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 22 වන බදාදා සිට උදෑසන 5ට ඉවත් කොට රාත්‍රී 8ට යලි ක්‍රියාත්මක කරනු ලබනවා මෙම පහත සඳහන් දිස්ත්‍රික්කවල අදාළ පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ඉවත් නොවන ප්‍රදේශ කොටහේන ග්‍රෑන්ඩ් පාස් බම්බලපිටිය කෙසල්වත්ත මරදාන ගොතටුව මුල් ඒරියාව වැල්ලම්පිටිය ගල්කිස්ස දෙහිවල සහ කොහොවල ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ඉවත් නොවන ප්‍රදේශ ජයල කොච්චිකඩේ සහ සීදුව පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම මාරවිල සහ වෙන්නප්පුව එමෙන්ම කලුතර දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ඉවත් නොවන ප්‍රදේශ බණ්ඩාරගම පයාගල බේරුවල සහ අලුත්ගම මේ අනුව ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රධාන මාර්ග ඔස්සේ ගමනාගමනයට ඉඩ ලැබෙනවා ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලද ප්‍රධාන මාර්ග භාවිතා කළ යුත්තේ රැකියා සඳහා යාම්මේම් ඇතුළු අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණයි දිස්ත්‍රික් අතර ගමනාගමනයේ රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර තිබෙනවා කෙසේ වෙතත් පාසල් විශ්වවිද්‍යාල උපකාරක පන්ති සහ සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම් දෙනතුරු වසා තැබෙනවා ඇඳිරි නීතිය ලිහිල් කළ පසු දෙපාර්තමේන්තු සංස්ථා බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළු රාජ්‍ය ආයතනවල සේවකීන් 3න් 1ක් සේවයට වාර්තා කළ යුතුයි සෙසු දිස්ත්‍රික්කවල පිහිටි රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයෙන් සේවයට වාර්තා කළ යුතු පිරිස 50%ක් සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන කාර්ය මණ්ඩල සමාජිකින් නිවසේ සිට රාජකාරී ඉටු කළ යුතුයි එක එක් ආයතනයේ සේවයට වාර්තා කළ යුතු සේවක සංඛ්‍යාව සහ පැමිණිය යුතු සේවකයන් කවුරුන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට පුළුවන් යම් දිනක කාර්ය මණ්ඩලයෙන් සේවයට කැඳවන 3න් 1කට සහ 50%කට අයත් පිරිස වෙනුවට ඊළඟ දවසේ වෙනත් පිරිසක් තෝරා ගැනීමට ආයතන ප්‍රධානියාට නිදහස ලැබෙනවා. එමෙන්ම පෞද්ගලික අංශයේ ආයතන උදෑසන 10ට විවෘත කර තබන ලෙස නියම කර තිබෙනවා. පෞද්ගලික ආයතනවල සේවයට වාර්තා කළ යුතු සංඛ්‍යාව සහ පැමිණිය යුතු සේවකයන් කවුරුන්ද යන්න ආයතන ප්‍රධානීන් තීරණය කළ යුතුයි. මේ ආයතනද සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති කොරෝනා පාලන පිළිවෙත් අකුරටම පිළිපැදිය යුතු වෙනවා.
බස් රථ වෑන් රථ හෝ දුම්රිය මැදිරිවල ගමන් කළ යුත්තේ ඒවායේ මුළු ධාරිතාවෙන් අඩක් පමණ වන මගින් සංඛ්‍යාවක්. සියලු වාහනද විෂ බීජ හරණයට ලක් කළ යුතු බවත් මේ කොන්දේසි වලට යටත්ව සිය සේවා යලි ආරම්භ කරන ලෙසට රජය පෞද්ගලික ප්‍රවාහන ආයතන වලින් ඉල්ලා සිටින බවත් ජනාධිපති මාධ්‍යංශය පවසනවා. සියලු ආකාරයේ උත්සව වන්දනා සහ විනෝද චාරිකා සැනකෙලි පෙරහැර රැස්වීම ආදිය නැවත දැනුම් දෙනතුරු තහනම්. ජනතාව ඒකරාශී වීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සවද අත් හිටුවන ලෙසට ඉල්ලා සිටින බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. කෙසේ වෙතත් කොරෝනා වසංගත අවධානම තවම මුළුමනින්ම පහව ගොස් නැති බවත් එබැවින් වෛරස ව්‍යාප්තියට යලි ඉඩ නොලැබෙන පරිදි සියලු සෞඛ්‍ය නියමයන් පිළිපදමින් වගකීමෙන් සහ ඉවසීමෙන් ක්‍රියා කරන ලෙසට රාජ්‍ය ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. ඇඳිරි නීතිය ලිහිල් කළද රැකියා සඳහා යාම් එම් හැරුණු විට අන් සෑම විටම නිවෙස්වල රැඳී සිටින ලෙසද අවධාරණය කරන බව ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඇඳිරි නීතිය ලිහිල් කළ විගස අනවශ්‍ය කලබලයකින් විශාල පිරිසක් ඒකරාශී වන අයුරින් වෙළඳසැල් වෙත රැස් නොවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. දින නියම නොකර පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මාත්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් නිරෝධායනයට යාම ප්‍රතික්ෂේප කළ අය දිරිගැන්වීම තුළින් විපක්ෂ නායකවරයා මුල් අවස්ථාවේ සිටම කොරෝනා වෛරස් මර්ධන ව්‍යාපෘතිය කඩකප්පල් කිරීමට උත්සාහ දරූ බවත් පාර්ලිමේන්තුව විසිරහැර තිබෙන අවස්ථාවක රජයේ මුදල් වැය කිරීමට ජනාධිපතිවරයාට බලය නැතයි කියමින් ඔවුන් සෞඛ්‍ය සේවය ඇතුළු සියලු රාජ්‍ය සේවාවන් කඩකප්පල් කිරීමට උත්සාහ දරූ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නව පාර්ලිමේන්තුව ජූනි 2 වෙනිදාට කලින් හමු විය යුතු බවත් පාර්ලිමේන්තු මැතිවරණ ඊට කලින් පැවැත්වීමට නොහැකි බවත් එම නිසා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි කළ යුතු බවටද ඔවුන් පවසා ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ තෙවන පිටුවේ අවසන් උපුටා ගැනීම කුමන අවස්ථාවකදී හෝ සාමාන්‍ය ජන ජීවිතය මේ රටේ නැවත ආරම්භ විය යුතුය. අපේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් 11කම එකම කොරෝනා වෛරස් ආසාදිතයෙකුවත් නැත. තවත් දිස්ත්‍රික්ක 7ක ආසාදිතින් හමු වී ඇත්තේ එක්කෙනෙක් හෝ දෙදෙනෙකි. තවත් දිස්ත්‍රික්ක 2ක රෝගීන් 5 දිනකුත් 7 දිනකුත් අතර ගණනක් සොයාගෙන ඇත. රෝගීන් සැලකිය යුතු ගණනක් සොයාගෙන ඇත්තේ දිස්ත්‍රික්ක 5ක පමණි. පසුගිය මාර්තු 2 වෙනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් මැතිවරණය පවත්වන දිනය අප්‍රේල් 25 හැටියටත් අලුත් පාර්ලිමේන්තුව මුල් වරට හමුවන දිනය මැයි 14 වෙනිදා හැටියටත් නියම කළේය. ඊට දින 10කට පසු පළමු කොරෝනා රෝගියා සුවගත් අවස්ථාවේදී මැතිවරණය පවත්වන දිනය කල් දැමීමට ජනාධිපතිවරයාට බලය නොතිබින 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 3 වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටී. දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නැත. සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට අනාගතයේ විය හැකි හෝ නොහැකි දේවල් පිළිබඳව ඇති කර ගන්නා උපකල්පන මත අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසලකා හැරිය නොහැක. මැතිවරණ කොමිසම මුලින්ම 24 3 වගන්ති යටතේ ඔවුන් වෙත පැවරී ඇති කාර්ය නීතියට අනුකූලව ඉටු කර ඉන් පසුව සාකච්ඡා කළ යුතු කාරණයක් ඇතනම් ඒ වෙත යොමු විය යුතු බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ. ඔබට ගැනීම අවසන්. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දක්වමින් සමගී ජනබලවේගය විසින් අද පසුරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. සමගී ජනබලවේගය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ නුපුටා ගැනීමකි. රටේ දෙවතාවක් ජනාධිපති ධෝරයේ තුන් වතාවක් අග්‍රාමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා හදිසියෙම නිින්දෙන් අවදි වූවක් මෙන් ප්‍රකාශයක් නිකුත් කොට තිබේ. කිතුල්ගහට ගිය මිනිසාටද කියන්නට යමක් තිබුණාසේ සුපුරුදු පරිදි යහපාලනයටත් වර්තමාන විපක්ෂයටත් ඔහු අවලාද රැසක් කර තිබේ. කොරෝනා වෛරසය මීළඟ මැතිවරණයේදී තම දේශපාලන න්‍යාය පත්‍රයේ ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමට දරන ඉතාමත් නිර්ලජ්ජිත උත්සාහය මෙම ප්‍රකාශය පුරාම දක්නට ලැබේ. ගුවන් තොටුපළ වරාය ආදී මරමස්ථාන සුරක්ෂිත කිරීමත් ජනතාවට අවශ්‍ය මුවාවරණ පිළිබඳවත් විපක්ෂ නායකතුමා කළ ප්‍රකාශයට රජයේ සෞඛ්‍ය අමාත්‍යවරිය එදා පිළිතුරු දුන්නේ කිසි ලෙසකින්වත් කොරෝනාව ශ්‍රී ලංකාවට තර්ජනයක් නොවන බවත් විපක්ෂ නායකතුමාට උපහාස මුසු කර පිළිතුරක් ලබා දෙමිනි. ඉන්පසුව රජයේ කොරෝනාවෙන් තොර ශ්‍රී ලංකාවක් පිළිබඳව ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කරමින් රජයේ මුදල් වැය කොට සංචාරක ප්‍රවර්ධනයක්ද සිදු කළේ විපක්ෂය විසින් සිදු කළ අනතුරු ඇඟවීම හාස්‍යයට ලක් කරමින් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට ලබා දෙන සියලුම සහන දේශපාලනීකරණය කරමින් සහන ක්‍රියාවට නැංවීම පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයාට පවරා දෙමින් ගම්මට්ටමේදී එම ක්‍රියාවලිය තම දේශපාලන අනුගාමිකයන්ට ලබා දෙමින් එය මැතිවරණයට වාසියකට පෙරලා ගනිමින් මහින්ද රාජපක්ෂ අද ස්වාධීන මැතිවරණ කොමිසමට පවා වක්‍රව බලපෑම් මිල්ල කරයි. මෙම බරපතල ව්‍යසනය ස්වකීය බල උමතුව වෙනුවෙන් භාවිත කරන්නට උත්සාහ ගන්නේ මෙරටේ ජනතාවගේ මැතිවරණයට ඍජුව දායක වන රාජ්‍ය සේවකයින්ගේ ජීවිත බරපතල අවදානමකට ලක් කර
කරමින් එවැනි බල උමතුවක් හේතු කොටගෙන කිසිවෙකුගේ ජීවිතයකට හානියක් වෙතොත් ස්වකීය ඒකාධිපති බල උමතුවේ නාමයෙන් එහි වගකීම මහින්ද රාජපක්ෂ මහතා බාරගත යුතු බව අප අවධාරණය කරමු උපුට ගැනීම අවසන් සමගි ජන බල වේගයේ මාධ්‍ය අංශය මැතිවරණ පවත්වන දිනේ සම්බන්ධයෙන් තීරණය කරන්නේ මැතිවරණ කොමිසම විසින් බව හිටපු රාජ්‍ය මාත්‍ය එස් බී දිසානායක මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. දේශපාලන කතාවක් කියන්න නෙවෙයි මේ යන්නේ. අපි මේ ව්‍යසනයෙන් ඉතාම ජයග්‍රහණ ලෙස මිදිමින් ඉන්න වෙලාවේ දේශපාලඥ කීප දෙනෙක් කෑ ගගහ කියනවා ඇහුණා ඡන්දය ඉක්මනින් තියන්න එපා කියලා. ඒ ඉක්මනින් තියනවද පස්සේ තියනවද මේ කියන කටයුතු පිළිබඳව මැතිවරණ කොමිසම තීන්දුවක් ගනි. හැබැයි අපේ මිතුරන්ට තියෙන ප්‍රශ්නය අපිට තේරුම් ගන්න පුළුවන්. තමුන්ගේ පක්ෂයේ දෙකට කැඩිච්චම ලෝකෙම වෙන දේ තමයි මේ පක්ෂයෙන් 120ක් විතර විකල්ප පක්ෂයට එකතු වෙනවා. මම කියන්න කැමති අපිට කිසිම හදිසියක් හෝ ප්‍රමාද කිරීමේ උවමනාවක් මේ මැතිවරණේදී නැහැ. දෙනියාය කොටකල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි නිලධාරියාට පුද්ගලික විසින් පහර දීමක් සිදු කර තිබෙනවා. ඒ රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනව සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමින් රටේ වර්තමානයේ පවතින තත්ත්වය මත රජය විසින් මෙරට සමෘද්ධිලාභී නැතුළු ශේෂ්ත්‍ර ගණනාවක අඩු ආදායම් ලාභීන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට පසුගියදා පියවර ගත්තා. කෙසේ වෙතත් එම රුපියල් 5000ේ මුදල සහ රජයේ සහන මෙන්ම සෙසු දීමනා ජනතාව වෙත ලබා දීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය නිසි ලෙස පැහැදිලි නොවීමේ ගැටලුව මත ජනතාවට සහ මෙම සහන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරීන්ටද දැඩි අසීරුතාවයකට පත්වීමට සිදුව තිබෙනවා. පසුගියදා ග්‍රාම නිලධාරීන්ද එලෙස සහන ලබා දෙන වැඩපිළිවෙලින් ඉවත් වීමට කටයුතු කළේ මෙම ගැටලුකාරී තත්වය මතයි. එමෙන්ම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ඇතැම් නිලධාරීන්ද මෙම සහන ලබා දීමේ වැඩපිළිවෙලින් ඉවත් වන බවට පසුගිය දින කිහිපයේ අනුතුරු අඟවා තිබුණා. කෙසේ නමුත් මෙවන් තත්වයක් තිබියදී ඇතැම් නිලධාරීන් මෙම 5000 දීමනාව ජනතාවට ලබා දීම සඳහා කටයුතු කරන අවස්ථාවක ඔවුන්ටද විවිධ තර්ජනයන්ට සහ පහර දීම් වලට ලක්වීමට සිදුව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ දිනේදී රත්තොට පුස්සැල්ල ග්‍රාමයේ ග්‍රාම නිලධාරීවරයාට පිරිසක් විසින් සිය කාර්යාලයේදී පහර දීමක් සිදු කර තිබුණේ මෙම රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන්. කොළිට පාරවල් එහෙම තියෙන කොන්දර ඉදරම වගේ මොකද මේකේ කට්ටිය තීරුම් ගන්න තියෙන වැරදි විදිහට එක එක වෘත්තියන් අනුව දෙනවා කිව්වම ඒ කට්ටියට මේ මුදල් ලැබෙනවා කියලා මොකද එහෙම දෙයක් වෙන්නේ නැහැ එක පවුලට එකයි යන්නේ එම සිදුවීම සිදුවී පැය 24ක් යාමටත් මත්තෙන් දෙනියාය කොටගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ සමෘද්ධි නිලධාරීවරයාටද අද දින පුද්ගලයෙකු විසින් පහර දීමක් සිදු කර තිබුණේ ඉහත ගැටලුවම මුල් කර ගනිමින් මේ කුඩගලේ ආන්දියට එනකොට මගුලද ලියගෙන මට ගාලා එක සැරේම මම දැක්කේ ගහගෙන ගහගෙන කතා කරනවා නේ මල්ලි මොකද කියලා හෙව්වා මට කෝපන් දාගේ කියලා ගැහුවා එලෙස පහර කැමට ලක් වූ සමෘද්ධි නිලධාරීවරයා දෙනියාය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා දේශපාලන අරමුණු වලින් තොරව රජය ලබා දෙන රුපියල් 5000 සහනය සියලුම ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කර සිටිනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂද සිල්වා සහ රවීන්ද්‍ර සමරවීර යන මහතුරුන් මේ බව සඳහන් කළා. අපිට පැමිණිලා එනවා ආණ්ඩුවේ නෙවෙයි නම් පොට්ටුවේ නෙවෙයි නම් ඒ අයට සහනාධාරය නැහැ. ඒක බාරගන්නේ නැහැ. දැන් ග්‍රාමසේවකරු මේකෙන් අයින් වුණා. අපිට ආරංචි ඊයේ නැවත පැමුණා කියලා. දැන් සමෘද්ධි නියාමකලට මේක බාරලා. සමහර තැන්වල අපිට පැමිණිලා එනවා ඒ ගෙවල් වල ඉඳලා ලයිස්තු ආදා. ඒ නිසා මේකෙන් සහනයක් බලාපොරොත්තු වෙන්න. අහිංසක වතුකම් කරු. එදිනෙදා දෛනික වැටුපෙන් ජීවත් වුණේ. මේ මිනිස්සු ගැන කවුරුද්ද කතා කරන්නේ? මේ මිනිස්සුන්ට මේ සහනයක් නැහැ. මේ අනිවාර්යෙන් ලබා දිය යුතුමයි. ඒ අය දෛනික වැටුපෙන් ජීවත් වෙන මිනිස්සු. කොළඹ දිස්ත්‍රික්කයේ රුපියල් 5000 ලැබිලා තියෙන හතරෙන් එකකට මේ අතරවාරයේ දැන් දවස් දෙක තුනක ඉඳලා මේ ලයිස්ට්ව සංශෝධනය කරන්න කියලා තියෙනවා ලයිස්ට්ව සංශෝධනය කිරීමේදී ඉතාම ඛේදජනක ආකාරයට පොහොට්ටුවේ පළාත් පාලන මන්ත්‍රීවරයාගේ නිවසේ සිට ෆෝම් බෙදා දීමක් සිද්ධ වෙනවා ඉතාමත්ම කනගාටුයි අත වශයෙන්ම අපි බලාපොරොත්තු වුණේ නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය මෙවැනි තත්වයකට මේක දේශපාලනය කරයි කියලා රට පුරා එකවරම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය ඉහළ ගියේ කුමන හේතුවක් නිසාද නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන පුද්ගලින් සහ භාවිත කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් රැසක් ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කර තිබෙනවා
ඔබ මේ දුටුවේ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් ජායල ඔතේ කැලේ ප්‍රදේශයේදී සිදු කළ වැටලීම මේදී මහා පරිමාණ ලෙස කසිප්පු නිෂ්පාදනය කිරීමට යොදාගත් ගෝඩා බැරල් 60කට අධික ප්‍රමාණයක් සහ විවිධ ද්‍රව්‍ය උපකරණ රුපියල් මිලියන 1.5කට අධික ප්‍රමාණයක් සිය බහරයට ගන්නට සුරාබදු ඒකකයේ නිලධාරීන් සමත් වුණා සමහර විට ඔබ හිතනවා ඇති මේ ප්‍රවෘත්ති නම් ඉතින් හැමදාම දකින්නවනේ ඔව් එතැන් විට ඔබ හරි මොකද දැන් මේ නීති විරෝධී මත්පැන් වැටලීම් සිදු කරන ප්‍රවෘත්ති සාමාන්‍ය ප්‍රවෘත්ති බවට පත් වෙලා ඇඳිරි නීතිය දාලා ගෙවල් වලට වෙලා ඉන්න කියපු මේ කාල සීමාව තුළ මත්පැන් නිෂ්පාදනයේ මහා විශාල විදිහට වැඩි වෙලා මේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද සිද්ධ වෙන්න යන්නේ මොකක්ද විශේෂයෙන්ම සුරම් දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් මැදිරියේ ස්ථාපිත 19013 දුරකථනයට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂා කොට බැලීමේදී අපට නිරීක්ෂණය කළේ දිව ඉන පුරා किसीसेत्म अपेक्षा नौकल आकार नीति विरोधी मत्पेन व्याप्तिया सिद्धुपति नव मे मत्पेन व्याप्ति विन अनेकाल वडा सुविशेषत्म मेघ विसुर्ण व्याप्तिया दिवेन पुरा दिन्नट दिबेन्नेवगेम गृहस्थ मट्टमटाय मूर्तन लिबेन्ने अवसान प्रतिपल तिबुने कोविड बलकाय बलापुर नौ आकार मेव मत्पेन समाजगत भीम तुरीनोत् नवत कॉविड वसंगते व्याप्त भीमे अवधारणम ඉස්මතු වීම ඕනෑම අවස්ථාවකදී මිනිස්සු වලට අතිශයින්ම අහිතකර දේවල් මේ නීති විරෝධී මත්පැන් වලට ඇතුළු වෙන්නට පුළුවන් මඩ කලපුවේ විශාල සංඛ්‍යාවක් එක්වර මරණයටපත් වීම මාතර ප්‍රදේශයේ විශාල සංඛ්‍යාවක් එක්වර මරණයටපත් වීම සිද්ධිය දිහා බලන විට මෙවැනි නීති විරෝධී මත්පැන් භාවිත කිරීම තුළින් මරණය දක්වා වූ ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමේ අවදානම පවතිනවා ඒ නිසා නීති විරෝධී මත්පැන් ජනගත වීම කොවිඩ් අනතුර හා සමානවම බරපතල අන්තරාකාරී ස්වභාවයක් තිබෙන බව විශේෂයෙන්ම අවධාරණය කරන්නට ඕන. කාටවත් එළියට බහින්න බැරි අවස්ථාවක සියලුම ආයතන රටේ වහලා දාලා තියෙන අවස්ථාවක නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ විතරක් මේ විදිහට ඉතාම ඉහළ ප්‍රතිශතයකින් වැඩි වෙන්නේ කොහොමද? මේ පිළිබඳව කරුණු සොයාමේදී එක්තරා කරුණක් මීට රුකුල් දී ඇති බවටත් තොරතුරු අනාවරණය වුණා. ඒ තමයි ඇතමුන් සමාජ මාධ්‍ය භාවිතා කරමින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය පිළිබඳව තමන්ට හිතෙන හිතන විදිහට විවිධ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. ඔබ මම අපි නොහිතන පුද්ගලයොත් මේ විදිහට අන්තර්ජාලයට කසිප්පු හදන්න ගියපු වීඩියෝ මුදා හැරලා. එහෙම ඔබ කළා නම් මෙන්න ඔබට සිද්ධ වෙන දේ. සමහර අවස්ථාවලදී අපි නොසිතන ආකාරයේ පුද්ගලින් ඊට මැදිහත් තිබෙනවා රසායන විද්‍යාඥයින් පවා මේ ඔවුන් දන්නේ නැතුව ඇති සමහර වෙලාවට ඔවුන් කරන්නේ බරපතල වරදක් කියලා නාටා පනත ක්‍රියාත්මකයි දැන් වසර ගණනාවක් තිස්සේ එම පනත යටතේ නීත්‍යානුකූල මත්පැන් කර්මාන්තයේ යෙදෙන සමාගමකට පවා සිය මත්පැන් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවුල්ලා තිබෙනවා මත්පැන් ප්‍රවර්ධනය කිරීම ඒ සම්බන්ධ ප්‍රචාරණය කිරීම ශ්‍රී ලංකාව තුල සිදු කිරීමට ඒ තුල අවසරයක් නැහැ ඔවුන් මේ නොදැන හෝ දැන සිදු කරන මේ ක්‍රියාව තුළ දඩයකට යටත් වීමට හෝ වසරක් දක්වා වූ කාලයකට බරපතල වැඩ ඇති වූ බන්ධනාගාරගත කිරීමකට හෝ මේ දඬුවම් දෙකටම යටත් විය හැකි බරපතල වරදක් සුරාබදු දෙපාර්තමේන්තුව 19913 විශේෂ මෙහෙයුම් මැදිරිය යටතේ ඒකකයක් ස්ථාපිත කොට තිබෙනවා මෙවැනි ඉලෙක්ට්‍රොනික අපරාධ සම්බන්ධයෙන් මැදිහත් වන්නන් පිළිබඳව සොයා බලා අපි දැනටමත් එවැනි පුද්ගලයන් සම්බන්ධ තොරතුරු සොයාගෙන තිබෙනවා මේ ඇඳිරි නීති කාල සීමාව නිමා වූ පසුව ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව අදහස් කරනු ලබනවා
ඔබ මේ කරන වරද කොරෝනා වසංගතය යාත්‍රා කිරීමටත් වඩා බරපතල වරදක් බව නීතියේ තියෙන විධිවිධාන අනුව මම පැහැදිලි ලෙසම කිව යුතුයි. සමෘද්ධි බැංකු සඳහා මුදල් ලබා දීම වෙනුවෙන් මහජන බැංකු ශාඛා 210කට අධික ප්‍රමාණයක් අප්‍රේල් 19 වන ඉරිදා එනම් හෙට පෙරවරු 8 සිට 11 දක්වා විවෘතව තිබීමට තීරණය කර තිබෙනවා. මහජන බැංකුව අද පසුරේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සමෘද්ධි බැංකු සඳහා මුදල් ලබා දීමට මහජන බැංකු විවෘතව තිබීමට මේ වන විට තීරණය කර ඇති බවයි. ඒ අනුව මහජන බැංකු ශාඛා 210ට අධික ප්‍රමාණයක් අප්‍රේල් මාස 19 වෙනි ඉරිදා එනම් හෙට දින පෙරවරු 8 සිට පෙරවරු 11 දක්වා විවෘතව තිබීමට තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසය නිසා ඍජු හා වක්‍ර ලෙස ජීවනෝපාය මාර්ග අහිමි වූ පවුල්වලට ලබා දෙන දීමනා ගෙවීම සඳහා සමෘද්ධි බැංකුවලට අවශ්‍ය මුදල් ලබා දීමට දිවෙනපුර අපහිටි මහජන බැංකු ශාඛා 210කට අධික ප්‍රමාණයක් මෙලෙස හෙට දින විවෘතව තිබීමටයි තීරණය වී තිබෙන්නේ. කාන්තා ළමා කටයුතු හා සමාජ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මහජන බැංකු ශාඛා විවෘත කර සමෘද්ධි බැංකු සඳහා මුදල් නිදහස් කර දෙන මෙන් කරන ලද ඉල්ලීමකට අනුව බැංකු ශාඛා විවෘත කිරීමට තීරණය කළ බවයි මහජන බැංකු සභාපති සුජීව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. රටේ පවතින වත්මන් තත්ත්වය අනුව නිරන්තරයෙන්ම ගනුදෙනුකරුවන්ට මෙන්ම රටේ ස්වකීය සියලුම ජනතාව වෙත රාජ්‍ය විසින් ප්‍රාත්මක කරන සියලු සහනයන් බැංකු ඔස්සේ ලබා දීමටත් මේ මොහොතේදී ජනතාවට අවශ්‍ය හැකි සියලු උපකාරයන් සිදු කිරීමටද මහජන බැංකුව බැඳී සිටින බව මහජන බැංකු සභාපති සුජීව රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. කොවිඩ් 19 වෛරසයේ ආසාදනය වූ තවත් රෝගීන් සිව් දෙනෙක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 248 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දින හමු වූ ආසාදිතින් සිව් දෙනාගෙන් 3 දෙනෙක් ඔළුවෙල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලින් වන බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරචි මහත්මිය සඳහන් කළේ. අද දිනේ කොරෝනා රෝගිය වැළඳිච්ච රෝගීන් 4 දෙනෙක් හමු වුණා. එයින් 3 දෙනෙක්ම ඔළුවිල් අපේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වෙච්ච රෝගීන්. ඒ වගේම ඉතිරි හමු වෙච්ච රෝගියා රබුක්කන ප්‍රදේශයෙන් ඇයත් අපේ ආවේක්ෂණ පද්ධතියේ නිරෝධායනට ලක් කරපු කෙනෙක්. කලින් හම්බෙච්ච රෝගියෙක්ගේ කිට්ටුම සම්බන්ධතාව තියෙන කෙනෙක්. විශේෂයෙන්ම අප විශාල වශයෙන් බයක් එහෙම නැත්නම් අපි විශාල වශයෙන් කල්පනා කර යුතු වෙනවා මහ ජනතාව අතර මේ රෝගය මේ අවස්ථාව වන විට පැතිරී තිබෙනවා. එවැනි ආකාරයකට මේ රෝගය මහ ජනතාව අතර පැතිරී නොමැති නිසා අපට රෝගීන් 99ක් පහුගිය දින කීපය තුලම හම්බ වුනේ අපි අඳුනාගත්ත රෝගීන් විය හැකියි සැකසිතා කඳවුරුව ගත කළ අය තමයි. ඒ අයගෙනුත් රෝග ලක්ෂණ පෙන්눔 කෙරෙන්නේ නැහැ. නමුත් පරීක්ෂණ කටයුතු වලට ඔවුන් යොමු කිරීමේදී ඔවුන්ගේ එම වෛරසය වැළඳී ඇති බව තහවුරු වුණත් ඒ සියලු දෙනාගේම පාහේ රෝග ලක්ෂණ පෙන්눔 කෙරෙන්නේත් නැහැ. ඊයේ දිනේ තුල පමණක් COVID-19 වෛරසය ආසාදිතයින් 6 දෙනෙකු මෙරටින් හමු වුණා. මෙලෙස ඊයේ දින තහවුරු වූ රෝගීන් 6 දෙනා අතුරින් වෛරසය ආසාදිනේ වූ බවට තහවුරු වූ එක් රෝගියෙකු ඇසුරු කළ පුද්ගලින් 21 දෙනෙකුගේ කේට පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. අදාළ ආසාදිතයා අනුරාධපුර ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවයේ නිරතව සිට සිය නිවස වෙත පැමිණ ඇත්තේ පසුගිය 12 වනදායි. ඔහු මාබුල මාවල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පසුගිය 16 වනදා ශාලාව රෝහල වෙත ඇතුළත් වී තිබුණේ අසනීප තත්ත්වයක් හේතුවෙන්. ඉන්නතුරුව ඔහු IDH රෝහල වෙත මාරු කර යැවීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබූ අතර කොරෝනා වෛරසය ආසාදිනේ වූ බවට ඊයේ දින තහවුරු වුණා. ඔහු මේවන විට IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. එසේම අදාළ පුද්ගලයා ශාලාව රෝහලේ සිට IDH රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේදී අදාළ ගිලන් රෝහලේ සිටි හෙදිය සහ ගිලන් රෝහලේ තුරුද නිරෝධානයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර වෛරසය ආසාදිනේ වූ අදාළ ආරක්ෂක අංශ සමාජිකයා සේවය කළ අනුරාධපුර හමුදා කඳවුර හුදකලා ප්‍රදේශයක් බවට පත් කිරීමටයි එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත්තේ. ඊ අපි උදේ කඳවුරට ගිහිල්ලා මේ අවශ්‍ය තොරතුරු සටහන් කරගත්තා. එතෙන්දී අපි දැනගත්තේ මෙම රෝගියා පළවෙනි පරීක්ෂණයෙන් මෙම රෝගයේ සෑදී නොමැති බව තමයි දක්වලා තිබුණේ. පසු ඊයේ රාත්‍රී දෙවන පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව රෝගියා COVID-19 තහවුරු වූ රෝගියෙක් බවට වාර්තා වුණා. ඒ අනුව අපි ඊයේ මැදියම් රාත්‍රියේ සිටම මෙම කඳවුරත් එක්ක සාකච්ඡා කරලා
ගන්නපුලන් සියලුම ක්‍රියාමාර්ග දැන් අරන් තිනවා දැන් අපි කඳවුරට කාටවත් ඇතුල් වෙන්නත් බෑ ඇතුලේ ඉන්න අයට එළියට එන්නත් විදියට ලොක්ඩවුන් කරලා තියෙන කඳවුර පමණක් දැන් ඒගොල්ලෝ වෙන් කරලා තිනවා සහ මෙම පුජ්‍යලයේ ආශ්‍රය කරපු දැනට රාජකාරී කරන අය සහ නිවසර ගිහිල්ලා ඉන්න සියලු දෙනාම නිරෝධායන කරන්න අවශ්‍ය පීවර අරගෙන දීලා තිනවා ඊළඟට මේ සියලු දෙනාගේම තොරතුරු අපි ළඟ තියෙනවා සහ ඒ සියලු දෙනාගේම දුරකථනය විමසීම් කළා මේ රෝග ලක්ෂණ තියෙනවද කියලා අපි සොයා බලමින් පවතිනවා රෝග ව්‍යාප්තිය සලකා බැලීමේදී කොරෝනා රෝගීන් වැඩිම ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 55ක් එසේම කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 45ක් පුත්තනම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 35ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 28ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16 දෙනෙකු වාර්තා වෙනවා මීට අමතරව මහනුවර රත්නපුර කුරුණෑගල මාතර කල්මුණේ කෑගල්ල ගාල්ල මඩකලපුව බදුල් හා වවුනියාව යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් වාර්තා වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ මෙතර වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා නිරෝධායන කටයුතු දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ස්ථාපිත කර ඇති මධ්‍යස්ථාන සංඛ්‍යාව 38ක් මේ වන විට අදාළ නිරෝධායන මධ්‍යස්ථානයන්හි පුද්ගලයන් 1484 දෙනෙකු තවදුරටත් රැඳී සිටින අතර නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයන් 469 දෙනෙකු ඉන් පිටව ගොස් ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දර වික්‍රමසිංහ මහතා අපකල විමසීමකදී සඳහන් කළේ ඒ අනුව අද දිනේදීද පුණානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුත්කලින් 96 දිනක කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුත්කලින් 10 දිනක හා බුස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුත්කලින් 9 දිනකද පිටව ගොස් තිබෙනවා මේ අතර වෛරසයේ වැළඳී පසුගියදා ජීවිතක්ෂයටපත් වූ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි පුත්කලයාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් නිරෝධායන කටයුතු අවසන් කර පුණානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිට වැල්ලම්පිටිය ප්‍රදේශය වෙත රැගෙනු ලැබුවා කෙසේ වෙතත් ඔවුන්ට එම නිවෙස් තුලටම වී තවත් දින 14ක කාලයක් නිරෝධායනීය විය යුතු බවටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහිදී උපදෙස් ලබා දී ඇත්තේ. එසේම අනුරාධපුර පුලියන්කුළුම් ප්‍රදේශයේ නිවාස 10ක පුද්ගලයන් පිරිසක් නිරෝධායන කිරීමට අනුරාධපුර මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ අදාළ පිරිස කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයට ගොස් නැවත පැමිණීම හේතුවෙන් අප්‍රේල් මාස 10 වෙනි දින කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට පුද්ගලයන් දෙදෙනෙකු පැමිණලා තියෙනවා. කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ අති අවධානම් කලාපයක් නිසා ආපු පුද්ගලයන් දෙදෙනයි අනිත් ගෙදර නිවසෙන් සිවුල් දෙනාම නිරෝධායන ලක් කරා. තවදුරටත් මෙම නිරෝධායන කරපු මුල් ගෙදර කියන්නේ ග්‍රෑන්ඩ් පාස් වලින් පැමිණි ගෙදර නිරෝධායන පනතට විරුද්ධව ඔවුන් නිදැල්ලේ හැසිරුණා කියන ආරංචිය තියෙන නිසා අපි ඉදිරියට දැඩි පියවර ගැනීමට කටයුතු කරනවා. මේ අතර පසුගියදා නාගලගම් වීදිය ප්‍රදේශයෙන් වෛරසය ආසාදිත කාන්තාවක් හමු වීමත් සමග එම ප්‍රදේශයේ වසා දැමීමට කටයුතු කරනු ලැබුවා. මේ අදවන විට නාගලගම් වීදිය ප්‍රදේශයේ වත්මන් තත්ත්වයයි. රාත්‍රී පොත් විකාශය අවසන් සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.